पहला स्ट्रक्चर है धारा विद्युत है, बस पहले विद्युत विद्युत गामा वाले ई नॉट ईटवाड़ा कुड़ाई के लिए दी जाती है ना विद्युत गामक बारे ई नॉट वो सम्मत कोशिक अभ्यंतर प्रतिरोधे आर नॉट निर्णय की सदहा आर नॉट निर्णय की सदहा विद्याकार्य भाविता करने पर विद्यमान परिपथे असंपूर्ण रूप सटहन रूप रूप सटहन एक रूप यदा क्वैत सम्मत संकेत सम्मत संकेत यदा गण्य पीहा क्यू अतर पीहा क्यू अतर परिपथ को संपूर्ण करने के लिए केतु प्रतिरोधे संबंध कर प्रतिरोधे प्रतिरोधे मैंने क्यों दिया मिसाल क्यों अरे ये तो बोलता है इतनी निहार लगी तो मम्मी का मैंने तो संबंध कर लिया अरे दस पहाड़ तो नहीं है ना ये तो ओने मुकाद तो मेरे लिए ग्यारह नौ मीटर है उतने डबाशे नहीं ग्यारह नौ मीटर है ग्यारह नौ मीटर इतना संबंध कराने नहीं संबंध कराने ग्यारह नौ मीटर है ग्यारह नौ मीटर आरक्षा हो गया नहीं तो ग्यारह नौ मीटर ආරක්ෂක ප්‍රතිරෝධය සම්බන්ධ කරන්න ඕන. ඒ කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම තියෙන ගැලනෝමීටරය ගැලනෝමීටරය ජී දානවට වඩා හොඳයි. ජීවණින් කියන්න පුළුවන් කෙලවරක අන් ඒ කියන්නේ කෙලවරක තියෙන එකක් ගන්න පුළුවන්. මැදබිඳු ගැලනෝමීටරය කියන්නේ මෙන්න මේ සංකේතය. මේක දැම්මම ගොඩාක් දුරට හොඳයි. ඔබ දාලා මෙතෙන්ට විශාල ප්‍රතිරෝධය දානවා. ඒකට සම්බන්ධ කරන්න ඕනම ස්විච් එක. විශාල ප්‍රතිරෝධය දැම ස්විච් එක සම්බන්ධ කරලා පේන්නේ පුරා හරිද ඊට දෙවෙනි එක කියනවා R ප්‍රතිරෝධයක් ලබා ගැනීමට විද්‍යාකාරයේදී R ප්‍රතිරෝධයක් ලබා ගැනීමට විද්‍යාකාරයේදී x සඳහා යොදා ගන්න අයිතමේ කුමක්ද මෙන්න මෙතෙන් ප්‍රතිරෝධයක් යොදා ගන්න x සඳහා යොදා ගන්න විද්‍යාකාරය යොදා ගන්න මම එදා ප්‍රැක්ටිකල් කරන වෙලාවත් කිව්වා මෙතන සුදුසු මේක අපිට සුදුසු ධර්ණාගයක් ගන්න නම් ප්‍රතිරෝධ පෙට්ටිය වෙන්න ඕන. ඒක වෙන්න ඕන දෙක ප්‍රතිරෝධ පෙට්ටිය. විවගත බල දිගට උත්තර ලියන්නේ නැහැ. ප්‍රතිරෝධ පෙට්ටිය. අපිට මොකක් හරි පරිපථයක ධාරා වෙනස් කර ගන්න ඕන. ධාරාව මෙන්න මේ යගේ මේ යගේට. ඒ කියන්නේ 0.25 0.25 කිය. ඒ විදිහට ධාරා වෙනස් කර ගන්න ඕන නම් ඉතින් අපිට ඇමීටර් පාඩංකන ලබා ගන්න ඕන ඒ සඳහා භාවිත කරන ප්‍රතිරෝධ පෙට්ටිය නෙමෙයි ධාරා නියාමකය. ඒකට භාවිත කරන ධාරා නියාමකය නිශ්චිත ප්‍රතිරෝධ ටිකක් ගන්න ඕන. ගන්න ප්‍රතිරෝධ ටිකක් ගන්න ඕන ප්‍රතිරෝධ පෙට්ටිය. ඒතර ප්‍රතිරෝධ පෙට්ටියකින් ගන්නවා නම් ප්‍රතිරෝධ පෙට්ටියේ තියෙන අගයන් ගහලා තියෙන සමහරව ගලවන්න තියෙනවා. අනේ එහෙම ටිකක් කියලා තියෙනවා තමයි. හරි. ඊට පස්සේ වෙන එක කියනවා විභවමාන කම්බියේ සම්පූර්ණ දිග L ද? නැත්නම් සම්පූර්ණ දිග L ද? විභවමාන කම්බියේ සම්පූර්ණ දිග L ද විභවමාන කම්බියේ ඒකක දිග විභව බැස්ම K ද නම් KL ගුණිතය සඳහා ප්‍රකාශනයක් KL ගුණිතය සඳහා ප්‍රකාශනයක් E0 R0 සහ R ඇසුරින් ව්‍යුත්පන්න කරන්න හරි එතකොට දැන් මෙතන මේ ස්විච් එක දාලා තිබ්බොත් එහෙම විභවමාන කම්බියේ KL කියන්නේ සම්පූර්ණ දිග මෙන්න මේ දිග මේ සම්තුලන දිකට අදාළ වෙන්නේ මෙන්න මේ අතර තියෙන විභවান্তরය. මේ අතර තියෙන විභවান্তরය. ඒක සමාන වෙන මෙන්න මෙතන තියෙන විභවান্তরයට. ඒ වුණාට දැන් මෙතන ප්‍රතිරෝධය අපිට දීලා නැති නිසා අපිට මේක ඇසුරෙන්ම හදන්න ඕන. ඒතර අපිට ඕන නම් පුළුවා මෙහෙම කරන්න. මෙන්න මේ කොටසෙන් මම කිව්වා මේ පැත්තට ධාරාව යන්නේ නැහැ සමතුලිත අවස්ථාවේ සම්තුලන අවස්ථාවේදී. එහෙනම් මෙහින් ධාරාව එන්නේ නැත්නම් අපිට මෙතෙන් ධාරාව දාන්න පුළුවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ නෝට් සමානයි අයවතාවක් මෙන්න මේකට මම ගන්නම් කැපිටල් R කියලා. මේකට කැපිටල් R කියලා ගන්න. කැපිටල් R ගන්න. සිම්පල් R.
सिंपल आर नॉट ए, सिंपल आर नॉट अतर हेमो नॉट मेतर दारा क्या नहीं ऐसा माना है ई नॉट पे दी ना आर दान सिंपल आर नॉट इतना बोल रहा है मैंने मैं यहाँ तो इक्वल अंतर है क्या ए बी यहाँ तो इक्वल अंतर है ना समान है ना वी ए बी क्या नहीं वी ए बी क्या नहीं मैंने मेथनी याने दारा आओ मैं याने दारा मेथनी में ताई दारा हम याने आई वैरी के लिए मैं आर के लगाने पड़ो आई वैरी के लिए मार के लगाने पड़ो ये है ना वी ए बी के ने कम से लगाने पड़ो हाँ वी ए बी क्या है आई वे नोट ना मैंने मेथन आगे ई नोट पे दी मैं आर दाना सिंपल आर नोट वैरी के लिए मैं आर आर भी होना था ये तो बोल रहे हैं ऐसे साबित आ गया नहीं वी ए बी के ने काबित था तावड़ गाना पुरवा वी ए बी क्या ने तावड़ वी ए बी समान है के एल ऐसा के एल समान है ना ई नोट आर बिरी में आर दाना सिंपल आर नोट मंगाना पुरवा इलाके बी को रसे किए ना परिपथे एक्स आयतम है दिगे एलो निक्रोम कांबिया मगिन प्रतिस्थापने क्रीम है एक ने मेक गलवला दिगे एल ना निक्रोम कांबिया दान प्रतिस्थापने क्रीम है निक्रोम कांबिये एक के दिगे के प्रतिरोध है एम नॉट निर्णय क्रीम संधा इसे तो एटेयोम विकरणे क्रीम अरे शेषे तीरने कले මෙම අවස්ථාවේදී විභවමානකාමී සම්තුලන දිග L දෙක නම් ඒ වෙලාවේදී මෙතෙන්ට එමර පස්සේ සම්තුලන දිග L දෙක වුණොත් L දෙක නම් ඔබ ඒ සමානයි sorry ඒවල තුනේ යටතේදී DNA ප්‍රකාශනයේ විකරණය කර KL දෙක ගුණිතය සඳහා ප්‍රකාශනයක් E නෝට් M නෝට් L එක R not assuring the answer කියලා කියනවා. දැන් මේක වෙනුවට දානවා කියන්නේ නිප්ලොම් කම්බිය. හිතන්න මේක වෙන නිප්ලොම් කම්බිය දාන. ඒ කම්බියේ ඒකක දිග ප්‍රතිරෝධය M not කියලා කියනවා. ඒ කියන්නේ මීටරයක ප්‍රතිරෝධය M not. මීටරයක ප්‍රතිරෝධය M not නම් මීටර දෙකක ප්‍රතිරෝධය M not වැඩි කිරීම දෙක. මීටර භාගයක ප්‍රතිරෝධය වෙන්නේ M not ready කිරීම භාගය. ඒක M not ready කිරීම භාගය. එහෙනම් ඔන්න ඕකම තමයි යන්නේ. එහෙනම් මෙතන සම්පූර්ණ නැත්නම් ඒකට අදාළ දිග කියලා කියනවා අපිට L1 කියලා දිග L1 කියලා. එහෙනම් එතන ප්‍රතිරෝධය මේ R වෙනකොට අපිට දාන්න පුළුවන් එහෙනම් ප්‍රතිස්ථාපනය කරන M not L1 කියලා. මේකම දාන්න කියන අපිට එතෙන්ට අදාළ සම්පූර්ණ දිග L2 නම් මේකට ආදේශ කරනවා. K L2 සමානයි R වෙනකොට මෙන්න මේ ඒ කියන්නේ C not M not L එක බෙදීම මෙතෙන් එනවා M not L එක ගන්න R not කියලා ඔච්චරයි මෙතෙන් ඊළඟට ඉන්නේ කී දෙක प्रकाशने මෙතන හදන්න ඕන එකට L2 y axis එකේ තියෙනවා එහෙනම් කරන්න තියෙන්නේ මේ තියෙන්නේ නිකන් L2 උඩනේ තියෙන්නේ මේක අනිත් පැත්ත තරවා අනිත් පැත්ත තරවන උඩ එකට K L2 ගැට K L2 සමානයි M0 L1 දාන R0 බෙදීම
E naught, M naught, L. දැන් කරන්න තියෙන්නේ මේ දෙක ගුණ කරන්න. නැත්තම් මෙන්න මේ කේකින් ගුණ කරන්න මොකද මෙතන එකට L නේ හදා ගන්න ඕන. කේකින් ගුණ කරන ගමන් මෙතන පද දෙකකට කඩා ගන්න. කේකින් ගුණ කරන ගමන්. එතකොට එක යට L දෙක සමානයි. එකට L දෙක සමානයි. කේකින් ගුණ කරා මේ පදේ වෙනම කැඩුවොත්. මේ පදේ වෙනම කඩනකොට M naught L එක M naught L එක කියන එක කැපිලා. එතකොට මෙතන එන කේපෙදීම E naught කියලා. මේ පදේ වෙනම ගත්තොත් කේපෙදීම ඒ කියන්නේ මේ එකතු කිරීමේ ලකුණින් දෙක දෙපැත්තට වෙනව කඩන්න පුළුවන්. ඒ කියන්නේ එකක් එන්නේ මෙහෙම. M naught L එක බෙදීම E naught M naught L එක අනෙක් එක කියන්නේ R naught බෙදීම R naught බෙදීම E naught M naught L එක. කොහොම එන්නේ? හරි. ওই දෙකමයි කේකින් ගුණ වෙනවා. ඒතර කේකින් ගුණ වෙනකොට මේක මේ දෙක කැපෙනවා. ඒ නිසා එතන එනවා කේ බෙදීම E naught. අතනින් එනවා. ආයතන එකක්වත් කැපෙන්නේ නැහැ කියෙහෙම වෙනවා. ඒතර එතන එනවා. කේ R naught බෙදීම R naught බෙදීම E naught M naught එකට L එක කියලා ගන්න පුළුවන්. එකට L එක කියලා ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ තමයි Y ඛණ්ඩාංශය. මේ තියෙන Y සමානයි. මේක C මේ තියෙන M X කියන ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. Y සමානයි MX ධන C ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. හරි. ඊට පස්සේ ඊට B දෙකේ සඳහන් කළ ප්‍රස්ථාරයෙන් ලබාගත් දත්ත සහ R නෝටි අගේ භාවිතයෙන් ඔබ M නෝට් නිර්ණය කරන්නේ කෙසේද කියලා අහනවා. මෙතන තියෙන ප්‍රස්ථාරයෙන් ගන්න දේවල් සහ R නෝටි අගේ භාවිතයෙන් R නෝට් වල අගේ දන්නවා නම් භාවිතයෙන් ඔබ M නෝට් නිර්ණය කරන්නේ කෙසේද කියලා අහනවා. එතකොට M node නෙමෙයි ඉතින් ග්‍රාහක. හරි එතකොට එතනින් එන ගන්න පුළුවන්. ඊට B සමාන කර ප්‍රස්තාරය ලබා ගන්න දත්ත සහ R node භාවිතයෙන් ඔබ M node එද බලන්න මෙතන ඉක්මනට M node R node තියෙන ඒවා බලන්න. දැන් මේ පදේම මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය අන්තඛණ්ඩයෙන් බෙදුවොත් මේ පද දෙක කැපෙනවා. අනුක්‍රමණය අන්තඛණ්ඩයෙන් බෙදුවොත් මේ පද දෙක කැපෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන R නෝට් බෙදීම M නෝට්. එහෙනම් R නෝට් ලාගේ දන්නවා නම් M නෝට් අපිට හොයන්න පුළුවන්. හරිද? ඒ දෙස අපිට කරන්න පුළුවන්. ඒක හොයන්න නම් අපිට හොයන්න ඕනේ M නෝට් නිසා අපිට ගන්න පුළුවන් මෙතන මේ තියෙන අනුක්‍රමය නැත්නම් එම්බෙදීම C නැත්නම් එම්බෙදීම C කියලා දාන්න එපා. එම්බෙදීම C ගන්න ලිව්වොත් කමන්නේ ලිව්වෙ නැත්නම් දියන්න එපා මේක බලියන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් අනුක්‍රමණය බෙදෙන අතක් ගන්න. අනුක්‍රමණය බෙදන අන්තඛණ්ඩය. එතකොට හැදෙන එක ඉස්සර ගන්න. අනුක්‍රමණය අන්තඛණ්ඩය බෙදනකොට එන්නේ මේක මේකෙන් බෙදනකොට R නෝට් බෙදි මෙම්. R නෝට් බෙදි M නෝට් එන්නේ. මෙතන R නෝට් බෙදි M නෝට් තමයි එන්නේ. කැපිලා යනවා නේද? ඒ නිසා අපිට M නෝට් නහ යන්න කියන්නේ M නෝට් අර පැත්තට නම් ගිහිල්ලා. ඒ කියන්නේ R නෝට් වැඩි කිරීම අන්තඛණ්ඩය එතන MC කියලා දැම්මනම් අපිට R node වැඩි කිරීම C බෙදීම
एम समान है एम नॉट के लगाना पड़ो ये डर दाग तो हल इलाके टे हाथर हाथर की है ना इशार लबादी है निक्रो काम भी विश्काम बेकार दस महाय है विश्काम बेकार दस महाय है दहाई रन हाथर आए नाम पनाह यों प्रतिरोध के लबा गेनी में साधा हाँ अवश्य काम भी दिग्गज नहीं करा अवश्य काम भी दिग्गज नहीं करा निक्रम प्रतिरोधता दहाई न है कई समान है जनरल से जान इतना प्रति है नहीं आर समान है तो एल बेजीन ए के इंसान बादे दा तो आर समान है बोगला की दिग्गज ती ना हुआ अबे गहन में तो दिग्गज ने एक साथ के लिए मुक्त कर गाम एल समान है ना आर ए बेजीन रो आर ए बेदना रो ए है ना एल समान है आर वाले दिग्गज ने पढ़ा हाँ एल ए विधि दी बती है ने फाइव डी वार गए गन में सॉरी फाइव डी बेदी में देखिए वार गए देखे ने फाइव डी बेदी में देखिए ने कहे लसम हायर मेरी क्रीम दहर ने हाथ रे बेदी में देखिए वार गए मेरा मिच्छर लिया ने पा मेरे लिया ने पा लिया ने पा के लग गया ने मेरे में सामी कर इधर मेरे बाविता मान मेरे बाला ने एनिसा मेरे उत्तर के लिए बेंडों ने एनिसा मेरे ने फाइव किया ने तूना आई මෙතන දෙනවා එකයි දශම හය කියන්නේ දශම අටයි දශම අට වැඩි කිරීම 10 වෙන 4 වර්ගය බෙදනවා රෝ වල අගය කියන්නේ 10 වෙන 6ක් 10 වෙන 6ක් හරි එතකොට උත්තරේ සුළු කරලා දාගත්තා නම් හරි කොහේ හරි වෙන කොහේ හරි සුළු කරත් කමන්නේ එම්ම නම් හරි එතකොට මෙතන එනවා 50 වැඩි කිරීම තුන කියන්නේ 150යි दशम अटे वर्ग के दशम हाय हतर आए मेरी क्रीम दहाय ना था बेदी में दहाय ना हाया दहाय ना हाय टा मेरे क्रीम देखा के में अट हाय के पे ना देखा कितने हो इतने मैंने मेरे गुना करा मैं गुना करने वाला बालों सरक हतर है टाई हाय कितने बालों सरक हाय අනුවයි අනුව හැ අනුව හයයි අනුව හයයි එතකොට දසම ස්ථාන අගට බිින්දුවක දාගන්න මොකද 150 නේ තිබ්බ නිසා අගට බිින්දුවක දාන දසම ස්ථාන දෙකක් අයින් කරා මේ විදිහට නම් වැඩි කිරීම 10 වෙන 6ක් උත්තර 10 වෙන 2ක් මීටර ඒ කියන්නේ සෙන්ටිමීටර 96යි ඒ කම්බි දිග සෙන්ටිමීටර 96ක් ඊළඟට පස්වෙනි කොටස කියනවා प्रतिरोधे प्रतिरोधे पनाहकों निक्रम कांबी है मीटर कौदुआक मत सभी करें ये तो बी देखे ही संधान कल प्रस्तारे बावित हैं बी देखे बाविता कल प्रस्तारे बावित हैं एम नोट निर्णय क्रीम संधा विवो माने मिनिम कटलाक लबा गिनी में ओबर पौष है तो निक्रम काम भी आसान ना से ओम विषि पाहा कट अनुरूप अधिकार संधा अदाल में नू लबा गिनी में सं गिनी मट ओबर निक्रम काम भी विभवान परिपत्र संबंध कराने किसे दे पाहा तो देखा रूपे दिए थे परिपत्र सांपूर्ण की टीम मगे पेन नान विषि पाहा कट अदाल अधिकार गांडों नंगों देंगे एक ही करान दे इन्हें न्यू डीला दे रहा इतना रह कालिंग दिखा दिखे ना ये दिखे तो रह जाने इन दोनों गैलनो मीटर इन दोनों मीटर विला में तीन पेन यात्र डाला इन दोनों पेन यात्र डाला මේක ගත්තොත් නික්‍රම කම්බි අපිට පුළුවන් මෙන්න මෙතන ලෑල්ලක තියලා නික්‍රම කම්බි දිගට ගන්නවා නික්‍රම කම්බි උඩ දිගට ඇඳ ගන්නවා ඒ දිගට ඇඳ ගන්න මේක කියනවා මෙතෙන්ටයි මේක කියනවා මෙතෙන්ටයි සෙන්ටිමීටර් 25ක් දුරට අදාළව ගන්න ඇත්තටයි නික්‍රම කම්බි ඒතර අනිත් කම්බි අර විදිහට තියෙනවා ඒක දෙක විදිහට ගන්න පුළුවන් මම හරි
එතකොට මීටර 4 තමයි මීටර 4 උත්තරනවා තියන්න. හරි ඊට පස්සේ ඒක හරි ඊළඟට ඉන්නනේ 2019 2019 විද්‍යුමානෙන් ගන්න විදුලි ගාමක බලය EMS EMF සමානයි E කියන එක E නෝට්ට වඩා කුඩයි කියලා තුන් එකක් තියෙනවා වල VAT කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය R නිර්ණය කිරීම සඳහා භාවිතා කළ හැකි මීටර 4 දිග කම්බියක් සහිත විභවමාන පරීක්ෂණ ඇටවුමක් රූපය දැක්වේ මෙනවල නිර්වත්තාවේ බලපාන විභවමාන කම්බියක තිබිය හැකි ගුණාංග දෙකක් සඳහන් කරන්න පළවෙනි ගානවා මෙනවල නිර්වත්තාවයට බලපාන විභවමාන කම්බියක තිබිය හැකි ගුණාංග දෙකක් ඒ කියන්නේ මේක නිර්වත්තාවයට බලපෑමක් වෙන්න නම් විභවමානය සඳහා භාවිතා කරන කම්බිය ඒකාකාර නොවුනොත් ඒකාකාර නොවුනොත් ඒකේ ඒකක දිගක තියෙන විභව අන්තරය වෙනස් වෙන්න පුළුවන් ඒකක දිගක තියෙන විභව අන්තරය වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම කම්බිය ඒකාකාර වෙන්න ඕන අනිවාර්යයෙන්ම කම්බිය ඒකාකාර වෙන්න ඕන මේ නිසා ඒකාකාර ඒ කියන්නේ අපෙන් අර දෙක කම්බිය තිබෙහි ගුණාංග දෙකක් එතකොට එතනින් එහෙනම් එන්න ඕන විභවමාන කම්බිය ඒකාකාර වීම කියලා විභවමාන කම්බිය ඒකාකාර වීම ඊට පස්සේ ගතතේ උෂ්ණත්වයත් එක්ක අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක කම්බියක ප්‍රතිරෝධය වෙනස් වෙනවා උෂ්ණත්වයත් එක්ක කම්බියේ ප්‍රතිරෝධය වෙනස් වෙන නිසා එතෙන් දෙන්න ඕන මේ ඒ කියන්නේ විභවමාන කම්බියක තිබෙන ගුණාංග. එතකොට උෂ්ණත්වය මත රඳාපවතින එක. කම්බියේ ඒ කියන්නේ බලන්න ඕන කොහොමද කියලා උෂ්ණත්වය මත රඳාපවතින එක. එතකොට ඒක සමහර වෙලාවට කම්බිය රත් වෙන ධාරා යනකොට ප්‍රතිරෝධය වැඩි වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්නම් කිසි අවුලක් නැහැ. එවනට සාමාන්‍ය කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒක ප්‍රතිරෝධය වැඩි වුණොත් ඒක බලපාන. ඒ නිසා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංවර්ධකී ක්‍රියා කරන්න පුළුවන්. B එකේ කියනවා එක රූපයේ දක්වා ඇති විභවමාන සියලු මාර කර හැකි පරාසයක් සහිත වෝල්මීටරයක් සේ භාවිතා කළ හැකිද? පිළිතුරට හේතු දක්වන්න. ඒ කියන්නේ මෙන්න මේකේ තියෙන සම්බන්ධ කරලා තියෙන්නේ ඊළඟට
එතකොට එක රූපය පෙන්වා ඇති උපමාන සීරුමාරු කළ හැකි පරාසයක් සහිත වෝල් මීටරයක් ලෙස භාවිතා කළ හැකිද කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි මෙන්න මෙහෙම තියෙන විභවමානය භාවිතා කරොත්, හිතන්නක මෙන්න මෙහෙම තියෙන විභවමානය භාවිතා කරොත් මේකේ විද්‍යුත් ගාමක බලය ඒ නෝට් නම් එහෙම නැත්නම් අපි හිතමු දෙකයි කියලා. දෙකක් වුණොත් මේක සෙන්ටිමීටර 100ක් වුණොත් දිග සෙන්ටිමීටර 100ක් වුණොත් මේක එක දිග විභවය දෙක බෙදීම 100යි. දෙක බෙදීම 100යි. දෙක බෙදීම 100ක් නිසා අපිට මෙන්න මෙතනින් සම්බන්ධ කරන කෝෂයේ අදාළව සම්පූර්ණ දිග 60ක් ආවොත් ඒ කියන්නේ අර දෙක බෙදීම 100 වැඩි කිරීම 60ක්. එහෙමනම් නිකන් හිතන්නකෝ මේකේ කම්බිය දිග වැඩි කරොත් එහෙම දිග වැඩි කරොත් එහෙම මේකට අදාළව ලබා ගන්න පුළුවන් විභවාන්තරය අත මෙතෙන්ට අදාළව නැත්තම් මේක මෙහෙම හිතන්න පුළුවන් මේ තුල තියෙන්නේ මේ විද්‍යුත් ගාමක බලයට සමාන විභවයක් විතරයි. මේ විද්‍යුත් ගාමක බලයට සමාන විභවයක් විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ තුලින් මනින්න පුළුවන් මෙයාගේ තියෙන අගයට වඩා පොඩි අගයක් විතරයි. 2 වෝල්ට් වඩා පොඩි අගයක් විතරයි. ඒ කියන්නේ මේක මේ විදිහට තියද්දි මේක වෙනස් විභවාන්තර මැනීම සඳහා භාවිත කරන්න. ඒ කියන්නේ විභවාන්තර මනින්න පුළුවන් ඒ වුණාට විචාරලේ මේ ප්‍රශ්න අහන විදිහට රූපය දක්වා ඇති විභවමානයේ සීරුමාරු කළ හැකි පරාසයක් තියෙනවා. විභවමානයේ සීරුමාරු කරන්න පුළුවන් පරාසයක් තියෙනවාද කියලා අහන්න. විභවමානය මේක මේ මනින එක නෙවෙයි විභවමානය වෙනස් කරන්න පුළුවන්ද කියලා අහන්න. විභවමානය ඒ කියන්නේ දෙක සඳහා ගන්න පුළුවන් ඊට වඩා අඩු වර්ගයකට වෙනම ගන්න පුළුවන් වැඩි වර්ගයකට ගන්න පුළුවන් එහෙම පුළුවන්ද කියලා අහන්න. හරි එහෙනම් එතෙන්ට පිළිතුර හේතු දක්වන්න කියලා කියනවා. මේ තියෙන විදිහට මේවට සම්බන්ධ කරොත් එහෙම කොහොමවත් ඒත් ලැබෙන්නේ දෙක නම් දෙකම තමයි. මේක බීට සම්බන්ධ කරන්න කිව්ව කියලා මෙතෙන්ට සම්බන්ධ කරත් ඒත් මේ කම්බිය තුල විභවය වෙදිලා ගියාට කම්බියේ සම්පූර්ණ දිග තුල තියෙන්නේ දෙකයි. මේක දීලා පටලන්න තමයි කතාව දීලා තියෙන්නේ. හරිද? අපි හිතනවා හරි මේක දාගත්තාම එකක් පුළුවන්. මේකට දාගත්තාම තව එකක් පුළුවන්. මේකට දාගත්තාම තව එකක් පුළුවන්. බෑ. එකම කෝෂයේ යටතේ තිබ්බොත් එකම කෝෂයේ යටතේ තිබ්බොත් ඒ කෝෂයේ තියෙන විද්‍යුත් ගාමක බලයට සමාන විද්‍යුත් ගාමක බලයක් විතරයි ලැබෙන්නේ. විභවාන්තරයක් විතරයි ලැබෙන්නේ. ඒ නිසා විවිධ පරාස වලට මේ විදිහට සම්බන්ධ කරලා ගන්න බෑ. නමුත් මෙන්න මෙතන විචල ප්‍රතිරෝධයක් දීලා තියෙනවා අපිට Q කියලා. එයා අඩු වැඩි කිරීම තුළින් මේ කම්බි අතර තියෙන විභවාන්තරය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා එතන උත්තරේ විදිහට එනවා B එකකට ඔව් කියලා ගන්න පුළුවන්. වෝල් මීටර්ස් එක භාවිත කරන හැකිද කියනවා. එහෙනම් ඔව් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ හේතු දක්වන්න කියනවා. හේතු තමයි Q වෙනස් කිරීම වගේ. හේතු තමයි Q වෙනස් කිරීම වගේ. කම්බියේ දිග වැඩි කිරීම වගේ පරාසය වෙනස් කරන්න පුළුවන් වුණාට ඒත් අර මීට අදාළ පරාසයම තමයි එන්නේ විභවාන්තර පරාසය. හරිද? ඒ නිසා Q වෙනස් කිරීම වගේ ගන්න පුළුවන් කර ගන්න. ඊළඟට ශිෂ්‍යයේ ගැල්නෝමීටරය තුලින් ධාරාව නොගන්න විටදීද ඒ කුඩා උත්ක්‍රමණය නිරීක්ෂණය කළේ ශිෂ්‍යයේ ගැල්නෝමීටරය තුලින් ධාරාව නොගන්න විටදීද ඒ කුඩා උත්ක්‍රමණය නිරීක්ෂණය කළේ ගැල්නෝමීටරය තුලින් ධාරාව නොගලන විටදීද ධාරාව මෙකෙනි බලන්න නැති වෙලාවෙත් උත්ක්‍රමණයක් දැක්කද? මෙම උත්ක්‍රමණය නිරීක්ෂණය කළේ මෙම ගැල්නෝමීටරය මේ පරීක්ෂණය සඳහා භාවිතා කිරීම යෝග්‍ය වේද? මේක මේ පරීක්ෂණය සඳහා යෝග්‍යද කියලා අහනවා. පිළිතුරට හේතු දක්වන්න. එතකොට ඒ කියන්නේ මුලින් මේකද භාවිතා කරන ගැල්නෝමීටරය. ගැල්නෝමීටරය අපි ගත්තොත් මැදපිට ගැල්නෝමීටරයක් නම් තියෙන්නේ මේක මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා මොහොත.
දැන් මේක මේ සඳහා එහෙන දාරාව ගලන දෙන්න මෙන්න මෙහෙම කට කැරිලා තියෙනවා කියලා කියන්නේ. එහෙම වුණොත් එහෙම මේක මේ පරීක්ෂණයට බාධාවක් වේද? මේක මේ පරීක්ෂණයට බාධාවක් වේද කියලා හුවොත් එහෙම අපිට ගන්න පුළුවන්. පරීක්ෂණයට බාධාවක් වේද කියලා ගත්තොත් එහෙම එහෙම බාධාවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි. එහෙම බාධාවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි. අපිට පුළුවන් මෙතන තියෙන අගය හිතන්න මෙතන තියෙන මිලියම්පියර් එක කියලා. අන්න ඔය මිලියම්පියර් එකටම සම්තුල ලක්ෂය ගන්නවා. බිංදුවට නෙවෙයි දැන් සම්තුල ලක්ෂය ගන්නෙ. අර තිබ්බ මිලිමීටර එකට. ඒ නිසා අපිට මේකෙන් අහන්නේ භාවිතා කිරීමේ යෝග්‍ය වේද? ඔව් කියලා ගන්න පුළුවන්. හේතුව කියන්න පුළුවන් ගැලනෝමීටරේ මූලාංක වර්ග නැත්නම් මූලාංක දෝෂය පරීක්ෂණයට බලපෑමක් ඇති නොකරයි. එහෙම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ශිෂ්‍යෙක් ගැලනෝමීටරය තුලින් ධාරාව නොග sorry ඒක කරානේ. ඊළඟට කේසුවිචේ විවෘත වැති පිට ඒ ස්විච් එක විවෘත වෙති විට ඒ දෙක ස්විච් එක විවෘත වෙති විට කම්බිය සම්පූර්ණ දිගේ එල් නොට් වේ. ඒ දෙක ස්විච් එක කියන්නේ මෙතන තියෙන එක. මෙතන තියෙන එක මේක විවෘතව තිබ්බොත්. විවෘතව තියෙනවා කියන්නේ මෙතන ධාරාව යන්නේ නැහැ. ඒ දෙක ස්විච් එක විවෘත වෙති විට ගෝමාන කම්බිය සම්පූර්ණ දිගේ එල් නොට් වේ. එල් නොට් වේ. එතකොට එන මෙතන සම්පූර්ණ දිගේ නෝට් කර ගන්නවා ඒ වෙලාවේදී එල් නෝට් වේ කේ දෙක සම්මුත කර විට සම්පූර්ණ දිගේ එල් වේ දිහෙත් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ආර සඳහා ප්‍රකාශනය එල් එල් නෝට් සහ ආර් ඇසුරෙන් ලබා ගන්න. හරි. කේ දෙක විවෘත වෙලාවේදී සාමාන්‍ය ධාරාවක් කියන්නේ නැහැ. මේ හරියට මෙතනින් ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ධාරාවක් එන්නේ නැහැ. එහෙනම් කේත එක විවෘත වෙලා ආවේ. මෙතන ඇවිල්ලා තියෙන කෝෂයේ විද්‍යුත් ගාම බලය විතරයි. ඒ කියන්නේ ඒරින IR කියලා එන්නේ නැහැ. මොකද I කියන එකක් යන්නේ නැහැ. මෙතන ධාරාවක් යන්නේ නැහැ. ඒ නිසා මුල් අවස්ථාවේ තියෙන්නේ E සමාන KL නෝට් කියන එක. ඕකේ එක. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ එල් නම් මෙතෙන්ට දැම්මම පස්සේ මෙතන අග්‍රතර විභවන්තරයේ V කියලා දාගත්තු V කියලා V සමාන K L කියලා ගන්න පුළුවන්. V සමාන K L. එතකොට එහෙම වුණොත් අපිට කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමාන ප්‍රකාශනය L නොට් L L නොට් R සමාන එහෙම ගන්න කියලා කියනවා. එහෙනම් මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. E කියන්නේ K නෝට්. V කියන්නේ KL නේ. එතකොට මෙතනින් මම ගන්නවා I ධාරාවක් ගන්නවා කියලා හිතලා. I ධාරාවක් යනවා කියලා හිතනවා. I ධාරාව යන්නේ මෙන්න මේ දිගේ. එතකොට I ධාරාවක් යන අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් E සමානයි I වැඩි කිරීම R ගන්න සිම්පල් R. එතකොට I කියන එක ගත්තොත් එහෙම I කියන්නේ ඉබේදීම එහෙනම් R ගන්න සිම්පල් R. හරි. එතකොට I කියන්නේ කොහොම වෙනවා නම් මේ V කියන එක V සමානයි IR. V සමානයි IR. V සමාන IR වුණොත් එහෙම ඒ කියන්නේ මෙතන නම් V සමානයි E වෙදීම නැත්නම් ER වෙදීම R ධන R. ER වෙදීම R ධන R. V කියන්නේ K. V කියන්නේ KL. E කියන්නේ KL නෝට්. වැඩි කිරීම R වෙදීම R ධන සිම්පල් R. K ට K කැපිලා යනවා. දැන් අපිට මේ R එක හොයාගන්න ඕනේ. R එක හොයාගන්න නම් මම මෙතන R ධන R කියලා මෙහෙට කියනවා. R ධන සිම්පල් R සමානයි
මෙතනින් මම මේක එහා පැත්තට අරන් ගිහින් බෙදීමක් විදිහට දාගන්න. එල්නොට් බෙදීමෙන් වැඩි කිරීම ආර් කියලා එනවා. මෙතන එන ආර් කියන්නේ එහෙනම් මේක ආර් එකක් අඩු කරනවා. එල්නොට් බෙදීමෙන් ආර් වෙන ආර්. ඒ කියන්නේ ආර් එකක් විතර ගත්තොත් එල්නොට් බෙදීමෙන් රිනේක් කියලා ගන්න පුළුවන්. එල්නොට් බෙදීමෙන් රිනේක් හරි. එතකොට ඒ කොටස දීලා තියෙනවා දියති විභවමානයේ භාවිතයෙන් මිලිමීටර එක උඩම දෝෂයක් සහිතව සමතුලන දිග මැනගත හැකි. දියති විභවමානයේ භාවිතයෙන් මිලිමීටර එකක උඩම දෝෂයක් සහිතව සමතුලන දිග මැනගත හැකි. R සමාන 8ද L0 සමාන 72.4ද L සමාන 50.1ද නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය R සඳහා ලැබිය හැකි උපරිම අගය ගන්නේ කරන්න. එහෙනම් මෙන්න මේකට සිම්පල් ආට මේ ආපු එක ආදේශ කරනවා. ඉතින් සිම්පල් ආට සඳහා ආපු එක ආදේශ කරනවා. සිම්පල් ආර් සමානයි ඔතනදී ආර් කියන 8යි ආර් කියන 8යි එල් එක කියන්නේ සෝරි එල් නෝට් කියන්නේ 72.4යි එල් 2.4යි මේක 50 50.1යි මේක එහෙනම් 8යි මේක සුළු කරලා ගන්න ඕන උපරිම දෝෂය සහිත සම්පූර්ණ දිග මැනිය හැකි කියලා කියනවා මිලිමීටර එකකනේ R සමාන 8 නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ලැබිය හැකි උපරිම අගය ගණනය කරන්න. එතකොට උපරිම අගය කියලා කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා. මෙතන උපරිම අගය කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ මේකේ සම්පූර්ණ දිග මිලිමීටර එකක error එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේ දීලා තියෙන අගයට වඩා එකක් වැඩි වෙන්නත් පුළුවන් එකක් අඩු වෙන්නත් පුළුවන්. මේක උපරිම අගය ලැබෙන්න නම් මෙතෙන්ට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මේ අගයට තව එකක් ඒ කියන්නේ උපරිම වෙනවා මම කියන්නේ මේක ලොකු අගය හැදෙන්න. ඒ කියන්නේ මෙතෙන්ට දශම එකක් වැඩියෙන් එන්න පුළුවන්. මෙතෙන්ට දශම එකක් අඩුවෙන් එන්න පුළුවන්. මේක කොහොමද ගන්න පුළුවන්? තේරුණාද? අර දෝෂයක් උපරිම දෝෂයක් වෙන්න පුළුවන් කියලා තියෙනවනේ මිලිමීටර එක. ඒ නිසා මම හමුවත් උපරිම අගය තමයි මම අහලා තියෙන්නේ. එහෙනම් එහෙම වුණොත් මේ මෙන්න මෙතන 72.5 බෙදීම මෙතන තියෙන 50. 1.1 කියලා කියන්නේ මේ අඩු වුණානේ. ෆිනිෂ්. එහෙම වුණොත් එහෙම අපිට මේ ගන්න පුළුවන් R කියන්නේ 8 වැඩි කිරීම 50යි. 72.5 වෙන 50. ඒ කියන්නේ මේවට ලකුණු හම්බෙන්නේ නැහැ වෙන තැනක සුළු කරලා ගත්තත් කමන්නේ නැහැ. එතකොට 8 වැඩි කිරීම මෙතන තියෙනවා 22.5 බෙදීම 50 කියලා. මම මේක ඕන්න උඩයට දෙකම දෙකින් ගුණ කරොත් එහෙම මෙතෙන් දෙනවා 100ක් මෙතෙන් දෙනවා 11.5. මෙතෙන් දෙනවා 11.5. එහෙනම් 11.5 8ෙන් ගුණ කරපුවාම 8ෙන් ගුණ කරපුවාම 8 5 40යි. අපිට 88යි 5යි මේ 88යි 4යි 72.5. එතකොට 22.5නේ දෙන්නේ 22.5යි. උඩයට දෙකම 100 ගුණ කරද්දී මෙතන sorry මෙතන දෙකෙන් ගුණ කරන්න තියෙන දෙකෙන් ගුණ කරද්දී එනවා 8 වැඩි කිරීම 45. 45 වැඩිවීම 100ක්. එහෙනම් 8 වරක් 45 360ක් විතර ගන්නේ. ස්වාතරස් පහයි කියලා සරලව දුන්නේ 720. එහෙනම් තවර 45 නෑ 360. එහෙනම් 360 සීම් බෙදදී
സമഹായ ബിന്ദുയോ തുടർ സമഹായ ബിന്ദു ഇതങ്ങത്തെ പ്രസ്താര ക്രമേ കനിയും അനിയുമാക്കി അഭ്യന്തര പ്രതിരോധ ആർ വടാ നിവരുത്തി നിർണയങ്ങൾ ഹെക്ക് ഏ സന്ദാ സുത്ത് പ്രസ്താര കനിയുമട്ട് ആർ വിചാര പ്രതിരോധ ശ്രീ സലക ഡി ലഭാഗ സമീകരണ നെവർ സഹസാൻ ഡി ലഭാഗ ക്രമേക്ക് ഏക നെവർ സഹസാൻ കിനോ ഇത്ര ഇത്ര വിനാശകരാണ് മെനു മേക്ക് മികത്ത വിനാശകരം ആർത്ത വിനാശേ ഇത്ര സിമ്പിൾ ആർ എക്കാണ് തീയതി എന്നിട്ട് ആ റീച്ചാൽ പറ്റുമ്പോൾ സ്ഥലത്ത് രണ്ട് കിലോ കീറണം ഏനിസ ഭീമകരണമാ മികനെ ആർ സമാണ് എൽ നോട്ട് വെരി മേൽ വെടിക്കുകയും ആർ പിന്നെ കൊണ്ട് ഒത്തിരി കാത്തൊരു മേ കാരണമേ ആറിനുമേ കണ്ടു ആർ ഹൊയാണ്ട് അപ്പി കാരണമേ തന്നെ സാന്ത്വനുണ്ടെങ്കിൽ ആർ ഹൊയാണ്ട് കാരണം സാന്ത്വനുണ്ടെങ്കിൽ ഏനി സാ ഇത്തന്നെ കാരണം സാന്ത്വനുണ്ടെങ്കിൽ പ്രകാശന സാന്ത്വനുണ്ടെങ്കിൽ പ്രകാശന കത്തൊത്തേമ ഇത്തന്നെ അപ്പി ഈ കത്തെ എൽ ദെക്ക കിയല കിയാന്നേ എൽ നോട്ട് കിയല കിയാന്നേ ആറാം വ്യക്തി ബേഗത്തോടെ എൽ തമ ഹൊയനേക്ക് അഭ്യന്തര പ്രതിരോധ അനുക്രമണിട്ടുണ്ടോ മേഘാതനമാണ് ആർ വരിയും ക്യാപിറ്റൽ ആർ സമാനമായി എൽ നോട്ട് വരിയും എൽ റിമേക്കാം ഏനാ മെത്തനെയും എൽ നോട്ട് വരിയും എൽ എൽ നോട്ട് വരിയും എൽ റിമേക്ക് മേപ്പരുത്തിയാകുന്ന ആർ വരിയും ആർ ധാനേ കൂടെ നമുക്ക് ഏനാ മേഘ കാണണം വൈകാണ്ടാക്കിയിട്ട് മേഘാണ് വൈകാണ്ടാക്കിയിട്ട് ഇവിടെ പ്രശ്നം മെത്തനെയും മഹാലത്തിനാത്തിച്ചാല് ഇവിടെ